මහමැතිවරණයේදී එම කාර්යයන් සඳහා පත්කරන නිලධාරීන් මැතිවරණ කටයුතු සඳහා පත්කිරීමට ඉඩ ඇති රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත නිලධාරීන් සේවකින් තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. තැපැල් ඡන්ද ඉල්ලුම් නොකිරීම හෝ අඩුපාඩු මත ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප වීම මැතිවරණ රාජකාරීවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බවයි ඒ මහතා සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස තැපැල් ඡන්ද ඉල්ලුම් කරන පිරිසගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරනවා. මහමැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන පිළිගත් දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම්වල සියලු අපේක්ෂකින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ තේරීම් භාර නිලධාරීවරයා වෙත භාර දිය යුතුයි. නාම යෝජනා පත්‍ර සමග ඒ භාර දිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. මේ අතර මහමැතිවරණයද සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකිය වූහොත් ජාත්‍යන්තර නිරීක්ෂකයින් යෙදවීමේ අවශ්‍යතාවක් ඇති නොවන බව ෆෙඩරල් සංවිධානය පෙන්වා දෙනවා. ජනාධිපති වර්ණයේදී අපේක්ෂකයින් වියදම් කළ ආදායම් සහ වියදම් වාර්තා මේ දෙකම එළඹෙන 13 වෙනිදා වෙනකොට ලබා දීමට නියමිතව තිබෙනවා. ජයග්‍රහණය කළත් නොකළත් සෑම අපේක්ෂකෙක්ම ඒ පිළිබඳව තමන්ගේ වාර්තා ලබා දිය යුතු වෙනවා. මේ වෙනකොට පැෆල් සංවිධානයේ සූදානම් වෙමින් තිබෙන්නේ අලවැල්පිටි ප්‍රාදේශීය ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා සෑම මධ්‍යස්ථානයකටම නිරීක්ෂකයින් යොදවන්නටත් සැලසුම් කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයේ සඳහාත් මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ කණ්ඩායමුත් ලංකාවට කැඳව ගන්නට මේ පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණය කිරීම සඳහා අපේ විශ්වාසය අනාගතයේදී මේ රටට ජාත්‍යන්තර නිරීක්ෂකයින් නොයන තත්වයට ඔවුන්ගේ අවධානය නොලැබෙන තත්වයට මේ රටේ මැතිවරණ සංස්කෘතිය වෙනස් කර ගැනීමේ ඉඩකඩ අපිට තිබෙනවා. මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපි සමත් වුණොත් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂවල සහ තරඟ කරන අපේක්ෂකයන්ගේ ක්‍රියාකාරීත්වය මේ මැතිවරණයේදී තීරණාත්මකව බලපෑමක් එල්ල කරනවා.